ඓබවන් හැමෝටම සුබ රාත්‍රියක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔන්න අද දවසේ 11 අවසර පන්තිය මේ විදිහට අපි රාත්‍රියේ පටන් ගන්නවා. ඉතින් සතිය කියලා පස්සේ ආයෙමත් අපි සිංහල විෂය සම්බන්ධ දැනුම වර්ධනය කරගන්න හෝරාවකුත් අඩ හෝරාවක් කාලය වෙන් කරගන්න. Right. නැන් සුපුරුදු පරිදි වෙනද වගේම අපි අද දවසේ සාමාන්‍ය පෙළ විභාගයේදී සිංහල විෂයට ඉහළ ප්‍රතිඵලයක් ඒ සාමාර්ථයක් ලබා ගැනීම සඳහා යන මඟ තවත් ඒ සාමාර්ථයක් ලබා ගැනීම සඳහා ඌ දැනුම මොලේ ඇතුළට කවගත් දන්නයි ලෑස්තිය. හරි. ඉතින් ලොකු කාලෙකුත් හම් වෙලා තියෙනවා විභාගය සඳහා ඕගොල්ලන්ට. විභාගය ටිකක් ඈතට ගිහින් තියෙනවා මේ දක්වා. ඉතින් ලොකු කාලයක් ඔයගලන්ට තවත් ලැබිලා තියෙනවා මේ මාගේ හැරුණු කාලය ඇතුලේ අපේට ඉගෙන ගන්න බැරි වෙච්ච දේවල් නැවත මුල සිට නිවැරදිව සහ අපිට අධ්‍යයනය කරගන්න බැරි වෙච්ච දේවල් එක විභාගයට යන්න සූදානම් වෙන්න ඔන්න යම්සි කාලයක් ලැබිලා තියෙනවා. ඒක විටක හොඳ වෙන්නත් පුළුවන් විටක නරක වෙන්නත් පුළුවන් කොහොම වුණත් ඉතින් ඔය තමයි තියෙන මහ පොළවේ යථාර්ථය. හරි ඉතින් අපි අද දවසෙත් ප්‍රශ්න දෙකක් සාකච්ඡා කරමු. ප්‍රශ්න දෙක සාකච්ඡා කරලා ඉවර කරගන්න අපි උත්සාහ කරමු. අද දවසේ අපි කතා කරන්නේ අපටත් වැසිකිලයක් එකේ භාෂාව පිළිබඳ ප්‍රශ්නය. අපටත් වැසිකිලයක් කියන පාඩමේ භාෂාව පිළිබඳ ප්‍රශ්නය තමයි අපි අද දවසේ සාකච්ඡා කරන්නේ. හරි දැන් අපි ඉස්සරහට කතා කරගෙන යන්න.
මම මේක ටිකක් ලොකුවට පෙන්වන්න ඕන නිසා අනිත් විදිහට ෂෙයා කරන්න ආදට නේ. මම ෂෙයා කරමු. හරි අපේ කතා කරන්න යන ප්‍රශ්නය තමයි අපට වැසිකිලේ අකටිකතාව සඳහා යොදාගත් භාෂාව එහෙ සාර්ථකත්වයට ප්‍රධාන හේතුවක් කියන එක. හරි අපට වැසිකිලයක් කියන කතාව සාර්ථක කරගන්න ඒ සඳහා යොදාගත් භාෂාව හේතු වෙලා තියෙනවා කියන එක. යම් කෙසේ කෙටි කතාවක් හරි නවකතාවක් හරි එහෙම නැත්නම් ඒක කවි පොතක් පද්‍යයක් හෝ ගද්‍යයක් සරලව ප්‍රධාන කොටස් දෙකකට අපි වෙන් කරගත්තොත් ගද්‍ය සහ පද්‍ය කියන ඕනෑම නිර්මාණයක් සඳහා භාෂාව කෙතරම් ප්‍රබල විදිහට බලපානවද එම ගද්‍ය හෝ පද්‍ය සාර්ථක කර ගැනීම සඳහා ගද්‍යයක් වුවත් පද්‍යයක් වුවත් එය කියවන පාඨකයා වෙත එවට සහෘදයා වෙත ඉදිරිපත් කරන්න එහෙම නැත්නම් ඉදිරිපත් කරන සංනිවේදන මාධ්‍ය යම් කෙසේ නිර්මාණකරුවෙක් තමන් අත්විඳින අත්දැකීමක් හෝ එහෙමත් නැත්නම් වෙනෙකුක විසින් අත්විඳින ලද අත්දැකීමක් නිර්මාණ ශෛලියව ඉදිරිපත් කරන්නේ භාෂාව පාවිච්චියට අරගෙන. එතකොට නිර්මාණයක තියෙන ප්‍රබලම අවිය තමයි භාෂාව. යම් කෙනෙක් නිර්මාණකරුවෙක් තමන්ගේ නිර්මාණය පාඨකයාට ලබා දෙද්දී ඒ ලබා දෙන පාඨකයාට තමන්ගේ අත්දැකීම අපූර්වට ඉදිරිපත් කිරීම සඳහා කෙතරම් ප්‍රබලව භාෂාව පාවිච්චි කරන්නේද? එහෙම නැත්නම් මේ අධ්‍යක්ෂකීම සාර්ථකව ලබා දීම සඳහා කොයිතරම් දුරට ඒ බස විධිමත්ව සහ සක්‍යතාවයකින් හැකියාවකින් ප්‍රබුද්ධ භාවයකින් බස හසුරුවනවාද කියන එක ඉතාම වැදගත් කාරණා. ඒ අධ්‍යක්ෂකීම සාර්ථකව ඔහු වෙත ගලා යාම සඳහා ප්‍රබලව බලපාන එකක් තමයි භාෂාව කියලා කියන්නේ. අපිට අපේ හිතේ තියෙන අදහසක් හෝ වේවා අපිට කාට හරි කියන්න තියෙන යමක් හෝ වේවා කුමක් හෝ වේවා අපි සංවේදනය කරන්නේ භාෂාවෙන්. එතකොට ඒ භාෂාව අපි භාවිතාවට ගන්න තත්වය උඩ ඒ භාෂාවේ තියෙන ස්වභාවය මත තමයි අපි කියන දේ අනිකාට සංනිවේදනය වෙන්නේ.
දැන් මේ සන්නිවේදනයේ නිර්මාණාත්මක සන්නිවේදනයක් වෙනවා කවියකදී හරි කෙටි කතාවකදී හරි නව කතාවකදී හරි එතකොට කෙටි කතාවකටත් තියෙන වස්තු විෂයක් නව කතාවකටත් තියෙන වස්තු විෂයක් ඒ වගේම යම් පද්‍ය නිර්මාණයකටත් යම් කිසි වස්තු විෂයක් තේමාවක් තියෙනවා එතකොට මේ වස්තු විෂයක් තේමාවක් නැත්නම් අරමුණක් එහෙම නැත්නම් ඒකට යොදා ගන්න මාතෘකාව ඒ මාතෘකාවට අදාළ සිද්ධිය එහෙම නැත්නම් ඒ අත්දැකීම සිදුවෙන සමාජයන් එකිනෙකට වෙනස් වෙන්න පුළුවන් සමහර විට ඒක ටිකක් නූගත් සමාජයක් ඇතුලේ සිද්ධ වෙච්ච අත්දැකීමක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් ඒක නිකන් වලස් මුල්ල ඒ වගේ ටිකක් දරුණු පැතිවල සිද්ධ වෙච්ච අත්දැකීමක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් සිංහල දෙමළ මුස්ලිම් වගේ මිශ්‍ර සමාජයක් ජීවත් වෙන සමාජයක වෙන්න පුළුවන් එහෙම නැත්නම් ඓතිහාසික කතාවක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් ඒක අනාගතයේදී සිද්ධ වෙන අනාගත කතාවක් වෙන්නත් පුළුවන් එතකොට මේ හැම එකටම අදාළ කාලයක් සමාජ තත්ත්වයක් සංස්කෘතියක් වකවානුවක් සමාජ පරිසරයක් මේ හැම එකක්ම සම්බන්ධ වෙනවා එහෙම සමාජ පරිසරයක තියෙන වෙනස්කම් එහෙම නැත්නම් ඒ සමාජ පරිසරයේ තියෙන තත්ත්වයන්ට අදාළව භාෂාව යොදා ගන්න එක තමයි නිර්මාණකරුවන්ගේ විදිහ ඒකට සරල උදාහරණයක් මෙහෙම පරාක්‍රම කොඩිතුවක්කු කියන නිර්මාණකරුවා කවියා ලියනවා සිංහරාජ වැඩපළට පෙත්සමක් කියලා නිර්මාණ නැත්නම් කවි පන්තියක් ලියන මේ බහුජාතික සමාගම් සිංහරාජ වනාන්තරය ඩෝසර් බැකෝ යන්ත්‍ර ගෙනහිල්ලා ගස් උදුරමින් විනාශයට පත් කරන ඒ සඳහා බහුජාතික සමාගම් වලින් වැද්දාගල කුඩව පොතුපිටිය මේ සිංහරාජ අවට ජීවත් වෙන අහිංසක මිනිස්සුන්ට රැකියා සපේ මොකටද ඔවුන් ජීවත් වෙන ඔවුන්ට වතුර ටික සපයන ඔවුන්ට ඔක්සිජන් ටික සපයන සිංහරාජය ඇතුලේ තියෙන වන සම්පත විනාශ කිරීම සඳහා ඔවුන්ව රැකියාවට ගන්නවා මුදලට ඉතින් මේ අත්දැකීම පරාක්‍රම කොඩිතුවක්කු සිංහරාජ වැඩපළට පෙත්සමක් කියලා නිර්මාණයක් විදිහට කවිගත කරන දැන් ඒකෙදි මේ ඔහුට කියන්න ඕනි වෙනවා මේ යකඩ මේ ඩෝස එහෙම නැත්නම් බැකෝ යන්ත්‍ර ඔහුගේ නිර්මාණය ඇතුළට එකතු කරගන්නවා මේ බැකෝ යන්ත්‍ර වලින් ගස් විනාශ කරනවා කියන්නේ දැන් මේක ලේයද්ද ටිකක් බැකෝ යන්ත්‍ර නේ ඊට පස්සේ මේ වගේ ලොරි මේ වගේ වචන ටිකක් රෆ් නේ එතකොට ඔහුට මේ රෆ් වචන එක මේ අත්දැකීම ටිකක් එළියට දෙන්න බැරි නිසා ඔහු ලේනා මෙන්න මෙහෙම මිචිගන් ටිම්බ ජග්ගස් අදිනා ඇත්තු ගම්මුන්ගේ සොද කරුණා ලැබගත්තු ඔහු ලේනා මේ මිචිගන් ටිම්බ ජග්ගස් අදිනා ඇත්තු මිචිගන් ටිම්බ ජැක් හරි මේක ඇතුලේ තියෙනවා නේ ටිම්බ ජැක් මිචිගන් ටිම්බ ජග්ගස් අදිනා ඇත්තු ඇත්තු කියලා කියන්නේ ඩෝසර් වලට ඔහෝ එතෙන්දී පාවිච්චි කරන්නේ ඇත්තු කියන මේ යකඩ ඩෝසර් වලට බැකෝ යන්ත්‍ර වලට ඇත්තු කියන ගස් වලට ඔහු මිචිගන් ටිම්බ ජැක් මේ ඉංග්‍රීසි වචනත් පාවිච්චි කරනවා ඊට පස්සේ යකඩ ඇත්තු ඔහු වචන පාවිච්චි කරනවා යකඩ ඇත්තු ගම්මුන්ගේ සොඳ කරුණා ලැබගත්තු බලන්න භාෂාව කොච්චර ලස්සනට ඔහු හසුරුවලා තමන්ගේ අදහස එළියට දානවා සර් නිර්මාණකරුවෙකු සතුව තියෙන ඊටාම ප්‍රබල අවියක් තමයි මොකද්ද භාෂාව ඉතින් මේ කෙටි කතා කරුවෝ හරිද එතකොට නිර්මාණ කරුවෝ කෙටි කතා කරුවෝ එතකොට නව කතා කරුවෝ තමන්ගේ අත්දැකීම් ඉදිරිපත් කරන්නත් මේ පද්‍යවලදී වගේම ගද්‍යවලදීත් භාෂාව පාවිච්චි කරනවා මට මතක් වෙනවා මහින්ද ප්‍රසාද් මස්සිඹුල රචනා කරපු සෙන්කොට්ටන් කියන නව කතාව මේ සෙන්කොට්ටන් කියන නව කතාවේදී එක්තරා මේ රෙදිසෝදන සමාජ ක්‍රමය ගැන තමයි ලියවෙන්නේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන වලින් පිදුම් ලබනවා මේ සෙන්කොට්ටන් නව කතාව. ඔහු මේක ඇතුලේ හරි අපූර්වට බස භාවිතාවට ගන්න. ඒ සමාජයට අදාළ අනුකූලව ඒත අපූර්වට බස භාවිතාවට ගන්න. කෙනෙක් මේ සෙන්කොට්ටන් කියන පොත අතට ගත්තොත් එය කියවා හමාර කරනකන් අත් නොහරින තරම් රුචිකත්වයක් ඇති කරන විදිහේ අපූර්ව මනරම් බසක් මේ සෙන්කොට්ටන් නව කතාව ඇතුලේ
මහින්ද ප්‍රසාද් මාස්සිඹුල කියන අපේ නිර්මාණකරුවා හරි අපූර්වවට බස්ස පාවිච්චි කරනවා. මට මතකයි එක් අවස්ථාවක මේ පොතේ අගපිටුවේ තියෙනවා මෙන්න මෙහෙම. ඒ අවස්ථාව මේ නවකතාවේ එන්නේ මම මේ ඔබට කියන්න උත්සාහ කරන්නේ කෙටි කතාවකට නවකතාවකට කොහොමද බස වැදගත් වෙන්නේ කියන කාරණා. බස වැදගත් වෙන්නේ ඇයි කියන එක ගැන. ඒක දැනගෙන අපි ප්‍රශ්නෙට යන්නේ. ඒකේ ඉන්න පොඩිනා එක චරිතයක්. එතකොට මේ පොඩිනට ඉන්නවා තව නංගි කෙනෙක්. මේ නංගියා අනියම් ප්‍රේම සම්බන්ධතාවයක් හදාගන්න. අනියම් කියලා කියන්නේ ප්‍රේම සම්බන්ධයක් අනියම් වෙන්නේ නැහැ. විවාහ වෙලා නැහැ. ඔව් ගමේ හිටපු ටිකක් දර දඬුව ටිකක් වැදි පාටකේ මිනිස්සෙක් එක්ක පොඩි සම්බන්ධකමක් හදාගන්න. මේ සම්බන්ධකම ටිකක් දුරදිග ගිහිල්ලා මේක නවත්ත ගන්න බැරි තරමට ආවට පස්සේ පොඩිනා තමන්ගේ ලොකු අම්මව ගෙදර එක්කන් එනවා මේ පොඩි නංගිට උපදෙස් දෙන්න. පොඩිනාගේ ලොකු අම්මා උපදෙස් දෙනවා රාත්‍රියේ බිම නිදා ගන්නකම දෙන්න පැදුරු දෙකක් දාගෙන. කතාව පටන් ගන්නවා ඊට අපූර්වට මටත් ඔය කාලේ ඒ වගේ සම්බන්ධකම් හත අටක් තිබුණා. හැබැයි ඔබට මම එක උපදේශයක් දෙන්නම්. ඒ තමයි ඔබ මතක තියාගනින් මොකා එක්ක මොන සෙල්ලම් කරත් මෙන්න මේ දේ මතක තියාගනින් කියලා හුවර අපූරු ඡේද වාක්‍ය දෙකක් ලියන. ඒ තමයි ඔබ මොනවා කළත් කමක් නැහැ. උඹේ ඔය හග්ගෙට දෙකයි පංච බෙල්ලයි එක එකට ඕන විදිහට විතරක් පාවිච්චි කරන්න දෙන්න එපා කියලා. මේක ටිකක් වෙලා තේරුම් ගන්න ටිකක් වෙලා යයි. නමුත් වේලාගෙන් හරි තේරුම් ගත්තාම ඒකේ තියෙන අපූර්වත්වය හොඳට තේරෙනවා. දැන් මේ ගෑනු ළමෙක්ට තමන්ගේ තියෙන අඟපසඟවල තියෙන විශේෂ ස්ථාන තව කෙනෙක්ට පරිහරණය කරන්න දෙන්න එපා කියලා. ලොකු අම්මා කියන අදහස සෙන්කොට්ට නවකතාව ඇතුලේ මහින්ද ප්‍රසාද් මස්සිඹුල උපමා රූපක පාවිච්චි කළා හරි අපූර්වවට කියපු විදිය. වචන 1000කින් කියන්න ඕනි එකක්. වචන වැලකින් විස්තර කරන්න ඕනි එකක්. එලිපිට කියාගන්න බැරි එකක්. අද්ද කුණුහරපයක්. හරිද? සදාචාර සම්පන්නව මේක ප්‍රසිද්ධිය නවකතාවකට ඇතුළත් කරන්න බැරි එකක්. මහින්ද ප්‍රසාද් මස්සිඹුල එක වාක්‍ය දෙකකින් හරි අපූර්වවට එකතු කරපු විදිය. ඉතින් මේක තමයි භාෂාවේ තියෙන විශේෂත්වය. මේක තමයි භාෂාවේ තියෙන ලස්සන. මේක තමයි භාෂාවක තියෙන වැඩකිඩ. එහෙම නැත්නම් ඒකේ තියෙන අලංකාර භාවය සහ ඒකේ තියෙන රමණීයත්. මේ වගේ හුඟක් අවස්ථා අපිට නිර්මාණ ඇතුළේ දකින්න ලැබෙනවා. අපි ඒවා සියල්ල කතා කරන්න යන්නේ නැහැ. අපි බලමු එතකොට අපට වැසිකිලයක් කෙටි කතාව ඇතුළේ යොදාගත් භාෂාව එහි සාර්ථකත්වයට කොයිතරම් දුරට හේතු වුණාද කියන එක. ඉතින් මේක ප්‍රවේශය වෙනද වගේම අපි ලියාගමු. මෙන්න මේ විදිහට අපි ප්‍රවේශය සටහන් කරගමු. නැවත මතකයට එන නිසා අපිට කාලයක් තියෙන නිසා අපිට හිමින් වැඩ කරගෙන යන්න පුළුවන්කමක් තියෙන නිසා අපි ප්‍රවේශය ලියමු. අපටත් වැසිකිලයක් කෙටි කතාව. මම හිතනවා පෑන එහෙම ලං කරගෙන ඇති, කොළ ටික එහෙම ලං කරගෙන ඇති. අපි ලියමු. අපට වැසිකිලයක් කෙටි කතාව. කේ ජයතිලකයන්ගේ නිර්මාණයේදී අපටත් වැසිකිලයක් කෙටි කතාව. කේ ජයතිලකයන්ගේ නිර්මාණයේදී කේ ජයතිලකයන්ගේ නිර්මාණයේදී නොනිමි සිත්තම කෙටි කතා සංග්‍රහයෙන් උපුටා ගන්නා ලද්දකි. 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 පිටිසර සමාජ සංසිද්ධියක් පදනම් කොටගෙන එම සමාජයට වැසිකිලයක් භාවිතාවට ගැනීම
වැසිකිලියක් භාවිතාවට ගැනීමේ වැදගත්කම පැහැදිලි කර දීම මෙහි අන්තර්ගතය වේ මෙහි අන්තර්ගතය වේ උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයෙන් උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයෙන් උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයෙන් උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයෙන් කතාව ඉදිරිපත් කරයි උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයෙන් කතාව ඉදිරිපත් කරයි කෙටි කතාවක් නවකතාවක් ගීතයක් කෙටි කතාවක් නවකතාවක් ගීතයක් ඕනෑම සාහිත්‍යාංගයක් කෙටි කතාවක් නවකතාවක් ගීතයක් ඕනෑම සාහිත්‍යාංගයක් සාර්ථක කර ගැනීම කෙරෙහි සාර්ථක කර ගැනීම කෙරෙහි සාර්ථක කර ගැනීම කෙරෙහි මූලික ලෙස බලපාන්නේ මූලික ලෙස බලපාන්නේ නිර්මාණකරුවා යොදා ගන්නු ලබන භාෂාවයි නිර්මාණකරුවා යොදාගනු ලබන භාෂාවයි නිර්මාණකරුවා යොදාගනු ලබන භාෂාවයි හරි වෙනම ලියන්න පොඩි වාක්‍යයක් අපටත් වැසිකිලයක් හේ අපටත් වැසිකිලයක් හේ කතාපුවත වස්තු විඤ්ඤාසයට අනුකූලව කතාපුවත වස්තු විඤ්ඤාසයට අනුකූලව නිර්මාණාත්මක ගැමි ව්‍යවහාරෝචිත බස විඤ්ඤාසයට අනුකූලව නිර්මාණාත්මක ගැමි ව්‍යවහාරෝචිත බස් වහර උපයුක්ත කරගනිමින් රචනා වූවක් වේ උපයුක්ත කරගනිමින් රචනා වූවක් වේ උපයුක්ත කරගනිමින් රචනා වූවක් වේ හරි ඔතනින් ප්‍රවේශය අවසන් වෙනවා අපි ප්‍රවේශය ඇතුලේ කිව්වේ මේ නිර්මාණයේ රචකයා කවුද? එහි අන්තර්ගත කතාව මොකක්ද? ඒක ඉදිරිපත් කරලා තියෙන දෘෂ්ටි කෝණය මොකක්ද? ඕනෑම නිර්මාණයක සාර්ථකත්වය සඳහා බලපානවා ඔහු භාවිතා කරන භාෂාව අපඩත් වැසිකිලයක් කියන කෙටි කතාවේ භාෂාව සරල ගැමි ව්‍යවහාරෝචිත භාෂාව භාවිතාවට ගන්න වස්තු විශේෂයට අදාළව කියලා තමයි අපි ඔය ප්‍රවේශය ගොඩගත් එතකොට ඔය කියන මූලික කාරණා ටික එකතු කරලා සුපුරුදු පරිදි ඔබට පුළුවන් ප්‍රවේශය ගොඩනගා ගන්න. හරි. ඊළඟට තියෙන ඔයාලට පේනවා ඇයි මල්ලි එහෙම කියන්නේ? අසනේ පින්නින්න අම්මට පුළුවන්ද ඕවා කරන්න? පොඩි මල්ලි නංගේ හිටියට ඒ පොඩිය උන්ට පුළුවන්ද? දෙපාරක්වත් වංගෙඩිය කරකවන්න. දැන් මේ නවකතාව මේ කෙටි කතාව ආරම්භ වෙන්නේ අක්කා සහ මල්ලේ අතර සිද්ධ වෙන අක්කා සහ මල්ලේ අතර සිද්ධ වෙන කුරාන් ඇමරීම සම්බන්ධ සංසිද්ධියෙන් තමයි මේ වැඩේ පටන් ගන්නේ. අක්කලා මල්ලිලා ඉන්න ගෙවල් වල ඉතින් නිතර
සාමාන්‍යයෙන් එහෙම පොඩි පොඩි වචන හුවමාරු සිද්ධ වෙනවනේ. ඒවයි තින් සාමාන්‍ය. ඒත් ඉතින් අක්කලා මල්ලිලාට ආදරේ නිසා මේකටි කතාව ඇතුලේ ඉන්න අක්ක මල්ලිට ටිකක් සෙනෙහස වැඩි නිසා ලොකු සද්ද බද්ද දාන්නේ නැහැ. ඉතින් පොඩ්ඩක් ආයාචනාත්මක ස්වරයෙන් තමයි දෙදෙනාගේ වලිය ෆයිට් එක ඉස්සරහට ඇදෙන්නේ. ඉතින් මේ වලිය ඇතුලේ තියෙන දෙබස් කීපයක් තමයි මේ තියෙන්නේ. අක්කා විසින් මල්ලිට කියන පොඩි වචන ටිකක් තමයි මම මේක ඇතුලට ඔහොම දාලා තියෙන්නේ. මොකද තියෙන්නේ? ඇයි මල්ලි? එහෙම කියන්නේ. අසනේ පෙන්නන්න අම්මට පුළුවන් ද ඕක කරන්න? පොඩි මල්ලි නංගි හිටියද ඒ පොඩි උන්ට පුළුවන් ද දෙපාරක්වත් වංගෙඩේ කරකවන්න? කරකවන්නට ඇයි මල්ලි එහෙම කියන්නේ? අසනේ පෙන්නන්න අම්මට පුළුවන් ද ඕවා කරන්න? පොඩි මල්ලි නංගි හිටියට ඒ පොඩි උන්ට පුළුවන් ද දෙපාරක්වත් වංගෙඩේ කරකවන්න? දැන් මේවා නිකන් හිතලා බලන්න නිර්මාණකරුවා නිකන් අර සිද්ධිය වෙන තැන ඉඳගෙන चरित निर्माण मुखरिया बलाकर कथावाक्लियामे वशन ये सिद्धि निर्माण करना चरित हदन सिद्धि निर्माण करना एक कथाकर्ण देवा मन कल्पना करना हिमने केटिकथावाक्लिया तेरे हितेन मेहनिक मे मुखर मे मे सिद्ध संबंध चित्रपटिया दिहा बलागे मे चित्रपट मे රංගපාන නිලිය කියලා දෙබස් මෙතන ලියලා වගේ ඔයාලට දැනෙන්න ඕන. ඇයි එහෙම දැනෙන්නේ? හරියට නිකන් ඒ වෙලාවේ සජීවීව කියපු දෙයක් වගේ හරියට ඒ වෙලාවෙම කියවෙන ඩාම සජීවී දෙබසක් වගේ මේක ඇතුළේ මේක තියෙනවා. දැන් සමහර වෙලාවට අපි මේක ලියන්න ගියා නම් මේ තරම් ජීවමය ගුණේ සජීවීවම ඇත්තටම අක්ක කෙනෙක්ගෙන් පිට වෙන මුවෙන් පිට වෙන වචන විදියට මේකට ඇතුළත් වෙන එකක් නැහැ. ඒක තමයි නිර්මාණකරුවගේ දක්ෂකම. අපිට නිකන් මේවා සරලයි වගේ හිතුණට මේවා කියවනකොට ඇයි මල්ලි එහෙම කියන්නේ? අසනේ පෙන්නන්න අම්මට පුළුවන් ද ඕවා කරන්න? පොඩි මල්ලි නංගිලි හිටියට ඒ පොඩි වුණ්ඩ පුළුවන් ද දෙපාරක්වත් වංගෙඩිය කරකවන්න? නෑ නිකන් හිතන්නක මේ ආත්මීය වශයෙන් මේ චරිත මේක ඇතුලේ තියෙනවනේ. මෙතන කෙලින් අක්කමනේ ඉන්නේ. කේජයතිලක නෑනේ මෙතන. දැන් කේජයතිලක කෙනෙක් අපිට මෙතෙන්දි මතක් වෙන්නේ නෑ. අපිට මැවිලා පේන්නේ සැබෑ වශයෙන්ම අක්කා. එයා නිකන් නැචරල් ස්වභාවිකවම මෙතන ඉන්නෝ වගේ අපිට දැනෙන ගානට මේ භාෂාව පාවිච්චි කරන විදිය හරි සුවිශේෂයි. එතකොට මේක කියවන කෙනෙක්ට අනේ අර අක්කගේ තියෙන හැඟීම්, එයාගේ තියෙන ආයාචනාත්මක ගතිය, මල්ලිට තියෙන ලෙංගතුකම, එයාගේ තියෙන අහිංසක ගතිය, මේ හැම එකක්ම මේ බස හැසිරවීම හරහා අපිට හරි ලස්සනට දැනෙන්න ගන්න නිසා මේකෙදී කේ ජයතිලකයන් හරි අපූර්වට බස භාවිතාවට ගත්ත කියලා මේ කොටස ඉතාම ප්‍රමාණවත් අපේ හිතට ඉතාම හොඳින් දැනෙන. හරි අපි එතනින් ඉස්සරහට ලියාගෙන යමු. අක්කාස මල්ලේ අතර ඇතිවන සංවාදයේ තුලින් අක්කාස මල්ලේ අතර ඇතිවන සංවාදයේ තුලින් කුරහන් නැඹරීමට පෙරත්ත කරන අක්කාගේ ස්වභාවය මනවින් මතුවී පෙනේ අක්කාගේ ස්වභාවය මනවින් මතුවී පෙනේ ඇයගේ කතාබහ තුලින් ඇය සරපරුෂ නැති සංවේදී ඉවසීමෙන් හා මහන්සියෙන් ගේදොර වැඩපල කරන
අහිංසක ගැමි යුවතියකගේ ස්වභාවය අහිංසක ගැමි යුවතියකගේ ස්වභාවය අපූර්වට මවාපායි කතා පුවතට ජීවයක් හා ප්‍රාණයක් කතා පුවතට ජීවයක් හා ප්‍රාණයක් ලබා දෙන ලෙස නිර්මාණකරුවා බස භාවිතයට ගනි නිර්මාණකරුවා බස භාවිතයට ගනි නිර්මාණකරුවා බස භාවිතයට ගනි හරි දැන් එතකොට අපි කියනවා මෙම කොටස අරගෙන මේ දෙපස අරගෙන අපි කියනවා අහිංසක නේ මල්ලේට සෙනෙහ ඇති කඩිසර පවුලේ වගකීම් කරට අරගෙන වැඩ කරන ගැමි යුවතියකගේ ස්වභාවය ස්වરૂපය අපේ මනසෙන් අඳිනවා සිතේ අඳිනවා පොඩි චිත්ත කැලක් ඇඳගෙන හැට්ට කැලක් ඇඳගෙන කෙහෙවල්ල භාගයට පටලවාගෙන ඊට අවුනන්දුවෙන් කුරහන් ටික අඹරමින් මල්ලිටත් ආරාධනා කරමින් ආයාචනා කරමින් ලහි ලහිය වැඩ කරන අහිංසක ගැමි ගතිය පිරුණු ලස්සන කෙල්ලකගේ රූපයක් අපේ හිතේ මවන්න හේ ජයතිලක සමත් වෙනවා මේ සරල ගැමි ව්‍යවහාරෝචිත මේ අත්දැකීමටම උචිත බසක් භාවිතාවට ගැනීම නිසා ඔබ සිතුවම් කරන්නියක් නම් ඔබ සිතුවම් කරන්නෙක් නම් මේ පන් හිඳ නැත්තම් පින්සල අරගෙන මේ වචන පේළිය දිහා බලාගෙන ඒකෙන් මැවෙන පඩිපෙල් දෙකක් තියෙන පොල් අතු හේවිලි කළ මැටි ගසන ලද අගු පිලක කුරහන් ගලක් තියාගෙන අහිංසක දිගට ඇස් දෙකක් තියෙන මල්ලිත් එක්ක වාද විවාදෙන් කුරහන් අඹරන ලස්සන ගැහණු ළමයෙක්ගේ චිත්‍රයක් ඔයාට අඳින්න පුළුවන් මේ බස භාවිතා කරලා කේ ජයතිලකයන් මවන මේ වාග් චිත්‍රය හරියට හදවතට පේන්න ගත්තු. හරි ඊළඟට තියෙනවා තෝ හොරාලිය වගේ මෙතන කකා ඉන්නවා. තොට ඒකවත් කරලා දෙන්න බැරිද? කවුද මෙතන අතප්පයක් නොහොල්ලන එවුන්ට තැම්ම හදලා දෙන්න ඉන්නේ? බාන කොච්චර ලස්සනද භාෂාව. මේ දැන් කේ ජයතිලක කියන්නේ හද්ද ගොඩේ ගැමියෙක් නෙවෙයිනේ. කේ ජයතිලක කියලා කියන්නේ ඔය වගේ හද්ද ඩොටේ ඩොටේ දිනේ මහියංගනේනේ. එතකොට මේ ඩොටේ වගේ බසක් කතා කරන කෙනෙක් නෙවෙයි කේ ජයතිලක. දැන් මේ තාත්තා නෙමේ කතා කරන්නේ තෝ හොරාලිය වගේ මෙතන කකා ඉන්නවා කියලා. තමයි කේ ජයතිලකගේ තාත්තා කේ ජයතිලකට ඔහොම කතා කරාද කියන්න සමහර විට අපි දන්නේ නැහැ. නමුත් එහෙම අත්දැකීමක් ඔහුට තිබුණ නැද්ද කියන අපි දන්නේ නැහැ. නමුත් ඔහු නිකන් දැන් අතෙන්දී අරතරන් අහිංසක විදියට භාෂාව පාවිච්චි කරලා අර කෙල්ලෙක්ට ගැළපෙන නේ අහිංසක යුවතියකට ගැළපෙන විදියට භාෂාව පාවිච්චි කරලා අර චරිතෙන් චරිතයට චරිතයේ තියෙන ස්වභාවය හරියට පැතිකඩවල් වලින් කපලා හරි ඒකේ තියෙන කලයක මේ රතුන රතු නිල් නල් නිල් ඒ පාට පැහැය චරිතයේ තියෙන පැහැය චරිතයේ තියෙන ස්වභාවය චරිතයේ තියෙන ධර්ණු බව චරිතයේ තියෙන කර්කශ බව සාහිංසක බව මේ හැම දෙයක්ම වචන වලින් හරියට ලස්සනට කපලා කොටලා කැටයන් කරලා පෙන්නන්න කේ ජයතිලකට පුළුවන් කියලා මේ තියෙන නිදසුන් ඉතාම ප්‍රමාණවත්. දැන් තෝ හොරාලිය වගේ මෙතන කකා ඉන්නොත් තොට ඒකවත් කරලා දෙන්න බැරිද? කවුද මෙතන අතක් පයක් හොල්ලන්නේ නැති උන්ට තැම්ම හදලා දෙන්න ඉන්නේ කියලා මේ 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 ටිකක් ප්‍රවේගකාරී ටිකක් දරදඬු නේ නිකන් පිහියෙන් අයිනවා වගේ වචන සෙට් එක දිහා බැලුවම අර යුවතිය වගේ අහිංසක නෑ. තාත්තගේ වචන වාග් ප්‍රහාර සරයි. ਉਹ ටිකක් දැඩි. ਉਹ තමන්ගේ ආක්‍රමණශීලීභාවය මේ වචන ඇතුලේ පළ කරන බව පේනවා. ඔහුට ඔහු වටා ඉන්න මිනිස්සු ඔහුට කතරම් බියක් දක්වනවාද? ඔහුට මොනතරම් යටහත් මහත් ගතියෙන් ඉන්නවද කියන එක මේ වැය ඇතුලේ හරි අපූර්වට අපිට පේනවා. එතකොට තව ඉස්සරහට ওই ටික කතා කරද්දී ඔය ඔතනින් එහාට යන කොටස් ටික සාකච්ඡා කරද්දී පේනවා අක්කා මල්ලි ගැන තාත්තට කියන්නේ නැහැ. ඒ කියන්නේ නැත්තේ
තාත්තා ටිකක් සැරවැර වැඩි නිසා. එතකොට මේ තාත්තගේ තියෙන රෞද්‍ර ගතිය අර පොඩි එකා මේ වැඩේ මගහැරීපු එක සම්බන්ධයෙන් තාත්තට ඇතිවෙච්ච ආවේගශීලී හැඟීම් මේ හැම එකක්ම මේ කොටස ඇතුලේ හරි අපූර්වට තියෙනවා. ඒ නිසා මේ දැන් තෝ හොර අලියා වගේ මේ අලියා වගේ එතකොට මෙතන කකා ඉන්නවා. මේකවත් කරලා දෙන්න බෑ. කවුද මෙතන අතප්පාක් නොහොල්ලන හොල්ලන්නේ නැති කියන එක නොහොල්ලන. එවුන්ට තැම්ම. දැන් තැම්ම කියන එක අතිශය ගැමි විවාහරෝචිත වදනක් නේ. වචනයක් තැම්ම හදලා දෙන්න. කණ්ඩා හදලා දෙන්න තම්බලා දෙන්න එවුන් නැහැ කියලා නෙමේ කියන්නේ. එතකොට අපි මේ මෙතන මේ නිකන් ඉන්න අය කණ්ඩා දෙන්න කවුරුත් මෙතන නැහැ කියලා නේ අපි සාමාන්‍ය බස්සෙන් ඕක ලිව්වනම් ලියන්නේ. නමුත් මේ අත්දැකීමත් මේ අත්දැකීම සිද්ධ වෙන සමාජයේ තියෙන තත්ත්වයත් ඒ සමාජයේ පාවිච්චි කරන භාෂාවත් මේක කේජයතිල කියන්නේ සමහර වෙලට කොළඹ කාමරයක ඩෙස්කුවක් මත ඉඳගෙන මනසින් කොයිතරම් දුරට කල්පනා කරලා මොනතරම් සංයමයකින් යුක්තව මේ තාත්තගේ චරිතය මේක ඇතුලේ ගොඩනගන්න කොයිතරම් සූක්ෂම වස භාවිතාවට ගන්නවා. ඉතින් ඒ නිසා නෙමෙයිද මේ කෙටි කතාව කියවද්දි අපිට කතකයා එක විදිහකටත් කතකයාගේ තාත්තා එක විදිහකටත් ඊට පස්සේ මල්ලිගේ ස්වභාවය තව විදිහකටත් එතකොට මේක ඇතුලේ ඉන්න කුණු ඉන්ස්පෙක්ටර්ගේ චරිතයේ ස්වභාවය මේ හැම එකක්ම ඉස්මතු වෙන්නේ මේ භාෂාව හසුරවන විදිහ නිසා. හරි, දැන් ඔයාට තේරෙනවා ඇති මේ යෙදුම කොයිතරම් ප්‍රබල යෙදුමක්ද. මේක ඇතුලේ කේජයතිලක තමන්ගේ බස හැසිරවීම සම්බන්ධ කෞශල්‍ය හැකියාව අපූර්වත්වය සහ සාර්ථකත්වය හදාගෙන කතාවට එළියක් ලබලා දීලා තියෙනවද කියලා. හරි, ලියමු. හොරාලිය වගේ යනු ගැමි උපමාවකි. හොරාලිය වගේ යනු ගැමි උපමාවකි. තැම්ම හදලා දෙන්න. තැම්ම හදලා දෙන්න. අතක් පයක් නොහොල්ලන. මෙම සරල වදන්. මෙම සරල වදන්. ගැමි සමාජයේ ස්වභාවය ඉහලින් මතුකර දැක්වීමට සමත් වෙයි. ඉහලින් මතුකට දැක්වීමට සමත් වෙයි. ගැමි වහරට අනුව කතා කරන බස යොදා ගැනීම ගැමි චරිතයන් මැනවින් පසක් කිරීමට හේතුවේ. සියුම් ලෙසත් සරල ලෙසත් උත්ප්‍රාස හැඟුම් ජනනය වන ලෙසත් ආවේගාත්මක ලෙසත් බස යොදා ගැනීම නිසා අවස්ථා හා සිද්ධි පාඨකයා ඉදිරියේ
පාඨකයා ඉදිරියේ මවා පෑමට සමත් වේ පාඨකයා ඉදිරියේ මවා පෑමට සමත් වේ පාඨකයා ඉදිරියේ මවා පෑමට සමත් වේ හරි දැන් මේ ආවේගශීලී සහ උත්ප්‍රාසාත්මක දැන් මේ දැන් මේක ඇතුලේ අපිට මේ උත්ප්‍රාසාත්මක ගතියත් ඊට අපූර්වට පේනවනේ මේ උත්ප්‍රාසාත්මක ගතිය අපිට මේක ඇතුලේ ඊට අපූර්වට පේනවා දැන් තැම්ම හදලා දෙන්න හොරාලියා වගේ මේ වගේ වලදී අපිට පොඩි උත්ප්‍රාස ගතියකුත් ඇති වෙනවා උත්ප්‍රාසය කියලා කියන්නේ පොඩි සිහිනාවක් යනවා මේ තාත්තගේ සුන්දර තර්ජනාත්මක ප්‍රකාශයන් අහද්දි ඒ වගේම ඒවා හරි ප්‍රබලයි ජීවමය ගුණයකුත් තියෙනවා ඒ වගේම කටවහරත් පාවිච්චි කරනවා එතකොට මේ තාත්තා ඇවිල්ලා අර මල්ලෙට මේ උත්ප්‍රාසාත්මක ලෙස තොට මොකුත් වැඩක් කරන්න බෑ තොට කම්මැලියා ගොන් අලියා කියලා මෙහෙම කියනකොට අපිට මේ සංසිද්ධිය අතන අක්කා ඉන්න මල්ලි මෙතන ඉඳන් ටිකක් පොඩ බය අඩු පෙනුමින් ඉන්න තාත්තා පොඩි තකයක් දාන විදිය ලේන්සුවෙම කරේ දාගෙන ඇවිල්ලා දාඩිය පිස්ස දාගෙන ඔළුව දාගෙන මේ කියන විදිහ අපිට ටිකක් මැවිලා පේනවා ඒක චිත්‍රණය කරනවා මනසේ ඉතින් ඒකට අපි කියනවා සාර්ථක ලෙස වස භාවිතාවට ගන්නවා කියලා. අපි යනවා ඊළඟ නිදසුනට. ටිකක් දිගයි පොඩි ටිකක් වැඩිපුර තියෙනවා අපි චුට්ටක් අඩු කරගත්තට ප්‍රශ්නයක් නෑ. කවුද මේකේතර ලොක්කා? මෙවර ඔහුගේ උච්චාරණයේදී පෙරට වඩා පැහැදිලි විය. මම තාත්තා බායාදු ලෙස පිළිතුරු දිනි. මොකද්ද නම හේරත් හේරත් කියන්නේ මොන හේරත් වාසගමක් නැද්ද තියෙනවා පටබැඳිගේ හේරත් අමුතය සියල්ල තමා ගෙනවුත් තිබු දිග පොතෙහි සටහන් කරගත් මේකෙතර වැස්සකිලයක් තියෙනවා තාත්තා යලිත් උඩබිම බලයි මේකෙතර කක්කුස්සියක් තියෙනවා නෑ දැන් බැලුව බැලුවට මෙතන නිකන් සංවාදයක් තියෙනවා කියලා ඕනම කෙනෙක්ට තේරෙනවා මේ සංවාදයේ තියෙන්නේ කා අතරද මේ සංවාදයේ තියෙන්නේ අමුත්තා සහ හේරත් හේරත් කියලා කියන්නේ කතකයාගේ තාත්තා එතකොට කුණුස් ෆැක්ටර් කියලා කියන්නේ සෞඛ්‍ය පරීක්ෂකවරයා කියලා කියන්නේ ඔහු ඇවිල්ලා ගැමි සමාජයේ නියෝජනය කරන කෙනෙක් නෙවෙයි ඔහු ඇවිල්ලා නාගරික සමාජයේ නියෝජනය කරන කෙනෙක් එතකොට හේරත් කියලා කියන්නේ හද්ද ගැමියා. ලේන්සුවෙන් අමුඩේ ගහගත්ත නේ. ගොවිතැනට ජීවිතේ කැප කරපු ගමේ ගොඩේ කතාවට කියනවා නම් හද්ද ගැමියා. හැබැයි කුණු ඉන්ස්පෙක්ටර් එහෙම එක්කෙනෙක් නෙමෙයි. එයා නාගරිකයි. එයා ඉහළ සමාජ පන්තියේ නියෝජනය කරන. එයාගේ හේරත්ගේ චරිතය ගත්තම පැතිකඩයන් හාත්පසින්ම වෙනස්. කලර්ස් දෙකක්, වර්ණ දෙකක්. දැන් මේ දෙන්නටම එක විදිහේ භාෂාවක් පාවිච්චි කරන්න බෑ. දැන් හේරත් හරියට ගැමි අමු ගැමි වචන කතා කරද්දි කුණු ඉන්ස්පෙක්ටර් උත් ඇවිල්ලා අමු ගැමි වචන වලින් ගමේ කතා කරන්න ගියා නම් එහෙම කුණු ඉන්ස්පෙක්ටර්ගේ හේරත්ගේ වෙනස අපිට දැනෙන්නේ නෑනේ. හේරතා හේරතා විදියමයි කුණු ඉන්ස්පෙක්ටර් උත් හේරතා විදියමයි. ඇයි? එතකොට කුණු ඉන්ස්පෙක්ටර් හැදිලා තියෙන්නේ අමු ගමේ වගේ තමයි අපිට දැනෙන්නේ. දැන් ඒක ප්‍රායෝගික නැහැනේ. ඒ වකවානුව වෙනකොට සයන්ස් කරලා සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් වෙන්න තියෙන ඉඩ කඩ ඇවිල්ලා තාම නාගරික සමාජයේ ධනපති පන්තියට හිමි වර ප්‍රසාදයක්. දන්නවනේ අපේ සමාජ ක්‍රමයේ ගලාගෙන ආපු විදිය. මේ යටත් විජිත සමයෙන් පස්සේ අධිරාජ්‍යවාදී ඩොමිනියන් තත්වයේ පාලන තත්වයන් යටතේ ව්‍යවස්ථාපති සංස්කරණ මගින් විවිධ බලතල සහ නියෝජනයන් කෙමින් කෙමින් ලබා දෙමින් ප්‍රජාතන්ත්‍රවාදයේ දක්වා 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දක්වා එනකන් ආපු ක්‍රමයක් තියෙනවානේ. ඒ වකවානුව ඇතුලේ සමාජයේ තිබිච්ච විදිහන් මේවෙන් අපිට හඳුනා ගන්න පුළුවන්. එතකොට මේ සිද්ධිය සිද්ධ වෙන සමාජයේ ඇතුලේ ඒ වකවානුව ඇතුලේ එහෙම මේ ගමේ ඉන්න කෙනෙකුට PHI වගේ තනතුරක්
ලබාගන්ට තිබිච්ච අවස්ථාව ඉතාම අවමයි. ඔබ දන්නවා ඇති ඩොනමෝ රාණ්ඩුකම ව්‍යවස්ථාව හඳුන්වා දෙන්නේ ලංකාව 1931. ඒකෙදි තමයි ලංකාවේ පළාත් ඒ කියන්නේ සර්වජන ඡන්ද බලය ලබා දෙනවා වගේම පාලන ක්‍රමය අංශ 7ක් යටතේ ක්‍රියාත්මක කරනවා. අධ්‍යාපන සංනිවේදන ප්‍රවාහන මාර්ග ඔය ආදී වශයෙන් මේ හතකට බෙදලා වැඩ කරනවා. ඒතර සර්වජන ඡන්ද බලය 1931 ඩොනමෝ රාණ්ඩු ක්‍රමය යටතේ මිනිස්සුන්ට ලැබෙනකොට එවක හිටපු උගත්තු උගත්තු කෙසේ වෙතත් ධනවත්තු හරිද? ඒකට විරුද්ධ වුණා. ඒ ඩොනමෝ වලට කලින් අපේ රටේ තිබුණේ වාර්ෂිකව මට මතක හැටියට රුපියල් 10ක් වාර්ෂිකව රුපියල් 10ක් ආදායම් ලබන කෙනෙකුට විතරයි ඡන්ද බලයට හිමිකම් කියන්න පුළුවන්. එතකොට ආඩ හිතෙන්න පුළුවන් ඒ කාලේ රුපියල් 10ක් ආදායම තිබුණේ නැද්ද කියලා මේ රටේ බහුතරයක් ජනතාව. ඒ කාලේ රුපියල් 10ක් කියලා කියන්නේ දැන් නිකන් ලක්ෂ ලක්ෂ 10 කියනවත් බෑ කෝටියක විතර ආසන්න ආදායමක් කියලා හිතන්න. ඒතර එහෙම ආදායමක් ලබන ඉතාම සුළු පිරිසයි හිටියේ. හැබැයි ඒ සුළු පිරිසට දේශපාලන සංවිඥානික භාවයක් තිබුණාද කියන්න අපි දන්නේ නැහැ. නමුත් ඒක විරුද්ධ වුණා. ඉතින් හිතන්න සර්වජන ඡන්ද බලය පවා දෙන්න විරුද්ධ වෙන සමාජයක් ඇතුලේ සාමාන්‍ය ගැමියන් මේ ගමේ ගොඩේ ඉන්න හේරත්ලා වගේ ගැමි සමාජයේ ඉන්න ගමක කෙනෙක්ට ලේසියෙන් ඒ වගේ තැනකට යන්න අමාරු. ඉතින් මේ එතකොට මේගොල්ලෝ ඇවිල්ලා එකම රටේ අන්ති දෙකක සමාජ ස්තර දෙකක සංස්කෘති දෙකක හැසිරෙන විදිහන් දෙවිධයක මිනිස්සු. ඒක ප්‍රබල ලෙස ඉස්මතු කරන්න කේ ජයතිලක පාවිච්චි කරන්නේ භාෂාව. ඒ භාෂාව හසුරවන විදිහෙන් අපිට පේනවා එකම රටේ එකම සිංහලය වෙච්ච මේ මිනිස්සු දෙන්න එකම සමාජය ඇතුලේ පැති දෙකකට අයිති වෙනවා. ඔහුගේ නූගත්කම්, ඔහුගේ නොහැකියාවන්, ඔහු දරන සමාජ මතයන් එකිනෙකට පටහැනි කියලා පෙන්වන්නේ බස පාවිච්චි කරලා. දැන් ඔය කවුද මේ ගෙදර ලොක්කා කියන එකට කලින් තියෙන දෙබස තමයි කවුද මේ ගෙදර ගෘහමූලිකයා. හැබැයි ඒක ඇලොතෙන්ට දාලා නෑ. ඒක හරි ප්‍රබලයි. කවුද මේ ගෙදර ගෘහමූලිකයා? දැන් ගෘහමූලිකයා කියන වචනය ඔය හේරත් කියන අමු ගැමියා මුළු ජීවිත කාලයටම එදා වෙන්නදී අහන්නේ. මොකද ගෘහමූලිකයා කියලා එකෙක් කියන්නේ ඒ දවස්වල චන්දනාම ලේකනත් නෑ. ගෘහමූලිකයා කියන එක මොකද්ද කියලා දන්නේ නැහැ. දැන් එතකොට බලන්න කොච්චර පරස්පරයිද මේ දැනුම සම්බන්ධ. මෙවර ඔහුගේ උච්චාරණය පෙරට වඩා පැහැදිලි වේ. හැබැයි ඔහු මේ කවුද ගෘහමූලිකයා කියලා ඇහුවේ ටිකක් උන් ඉංග්‍රීසි හුරුවට. ඒ කියන්නේ උන් ඉන්ස්පෙක්ටර් ඉංග්‍රීසි නෙමෙයි. ඔහු බටහිර ජාතිකයෙක් නෙවෙයි. ඔහු සිංහල ජාතිකයෙක්. නමුත් ඔහුගේ කතා කරේ සිංහල. නැතුව මේ ගැවියට ඉංග්‍රීසි වචන දාලා කතා කළොත් මේ යකාට මලහත් විලවක තේරෙන්නේ නැහැ. සිංහලෙන් මේව කතා කරලා තේරෙන්නේ නැති කොට මේ සම්භාව්‍ය වචන දාලා මම කතා කරන්නේ. ඒ කතා කරන්නේ ටික ඉංග්‍රීසි උරුවට. ඒ ඉංග්‍රීසි උරුවට කතා කරන්නේ සිංහල. දැන් ඔයාලට හිතෙන්නේ නැද්ද? සිංහල ඉංග්‍රීසි උරුවට කතා කරනවා කිව්වම මූ මොන ගැත්තෙද්ද කියලා. නිකන් මූ නිකන් සංකලනයේ වෙච්ච එකෙක් දෙමුහුන් වෙච්ච එකෙක් මොනිකන් අර පොමනේරියන් ජේමන් ෂෙපර්ඩ් දෙන්නෙක් එකට දාලා හැදිච්ච ජාතියේ බලු පෙටියෙක් වගේ එකෙක් කියලා ඒ එක වචන දෙක තුන ඇතුළේ අපිට දැනෙනවා. මන්ද ඔබට දැනෙනවද කියලා. නමුත් ඒ භාෂා ඇසුරේම ඇතුළේ මේක කියවන පාඨකයාට ඒක දැනෙනවා. කවුද මේක ඉදර ග්‍රහමූලික කියලා හෙව්වා. මු සිංහල කතා කරන්නේ ඉංග්‍රීසි. මේ ආරට ඉංග්‍රීසි ආරට. එතකොට මුගේ ආරල තියෙන සංස්කෘතිය මොකද්ද කියන එක ඉතා පුරුවට කෙනෙක්ට හඳුනා ගන්න පුළුවන්. එතකොට කවුද මේ ගෙදර ලොක්කා? මෙවර ඔහුගේ උච්චාරණය පෙරට වඩා පැහැදිලි. අර කලින් තරනේ කවුද මේ ගෙදර ලොක්කා? එහෙම කරපු එක ටිකක් මූ නිකන් හදලා ගන්න මූ දන්න වැඩේ තේරෙන්නේ නැහැ හරියන්නේ නැහැ මූට කියලා. නිසා මේ අර කතාවක් තියෙන ඉස්සර එක කාන්තාවක් පිටරට ගිහිල්ලා ඇවිල්ලා මේ කාන්තාව
ලංකාවට ආවට පස්සේ මේ කාන්තාවට සිංහල කතා කරන්න බෑ. ඒතර ඒ රටේ භාෂාව තමයි කතා කරන්නේ. අවුරුදු පහ ඒ රටේ ඉඳලා සිංහල බෑ. දැන් මේ ඇවිල්ලා මේසු මොකක් හරි යවුවා මේ ගෑණි උත්තර දෙන්න අර පිටරට භාෂාව. දැන් මේක ගෙවල් වලට හරි ප්‍රශ්නයනේ මේ ගෑණි කියන ඒවා ගෙවල් වලට තේරෙන්නේ නැහැ. ගෙවල් වලින් කියන මේ ගෑණිට තේරෙන්නේ නැහැ. මල කරදරයන්. පස්සේ ගියා ඩොක්ටර් කෙනෙක් හම්බ වෙන්න. මේ ගෑණිගේ මේ ප්‍රශ්නේ විසඳ ගැනෙන්න බෑ. තේරෙන්නේ නැහැ මල කතා කියන දේ. කණ්ඩ කියන්න තේරෙන්නේ නැහැ. අර කණ්ඩ ගොන. මේව තේරෙන්නේ නැහැ. මොකක්වත් නැහැ. ඩොක්ටර් ගාවට ගියා. ඩොක්ටර් ගෝ මේක ටිකක් බරපතල ලෙඩක්. අර ගෑනුව කරලා බඩ යන්න එළියට කියලා. මහත්තයාට තනියම කතා කරන්න එන්න කියලා කිව්වා. මහත්තයා ගියා තනියම. බලන්න ඩොක්ටර් වෙලා තියෙන වැඩේ ඒක කියන ඒවා මට තේරෙන්නේ නැහැ. මං කියන ඒවා ඒකට තේරෙන්නේ නැහැ. මාර කේස් එක වෙලා තියෙන දැන් අපිට මේ අත්‍යවශ්‍ය දෙයක්වත් දුමාරු කරගන්න සංවේදනය කරගන්න බෑ කියලා කිව්වා. ඩොක්ටර් ගෝ බය වෙන්න එපා. ඕකේ දැන් රට යන කලින් අවුරුදු කීයක් ලංකාවේ හිටියද? ඕ කියන්නේ රට ගිය අවුරුදු 35 වෙනද කොහෙදනේ? දැන් ඔය 35 විතර ලංකාවේ ඉඳලා නැගේ. හරි. එතකොට ඔය ගෑනි රට කොච්චර කල් හිටියාද? ඔය ගෑනි අවුරුදු 5 මාත්‍යයි හිටියා අවුරුදු 5. ආ. හරි. මේ ප්‍රශ්නේ ඉවරයි නේ ඔයි. ඒක මොකද ප්‍රශ්නේ ඉවර? දැන් අවුරුදු 30ක් ලංකාවේ ඉඳලා ගිහිල්ලා ඔය ගෑනිට අවුරුදු 5ට සිංහල අමතක වුණා නම් තව සති දෙකක් යනකොට ඔය අවුරුදු 5න් ඉගෙන ගත්ත භාෂාව අමතක කළා වගේ තමයි කලබල වෙන්නේ නැතුව ඉන්නවා. හරි. අන්න ඒ වගේ. ඉතින් හරිනේ ඉතින් අවුරුදු ගානක් ඉඳලා ගිහිල්ලා අවුරුදු 5ට සිංහල අමතක වුණා නම් ඉතින් අවුරුදු 5ක් මතක් ඉගෙන ගත්ත භාෂාව සති කිහිපෙන් අමතක කළා යන්න එපා. ඉතින් ડોක්ටර් තමයි නිසි පිළිතුර දුන්නේ. ඉතින් හදිසියේ නায়ক පොලඟේ ක්‍රීඩදාස ඉතින් ගියා නම් සිංහල මතු වෙනවා. වෙලාවට ඒ ගෑනු එක්කෙනෙක් කතා එහෙම එකක් නැහැ. එහෙම කතාවක් තියෙනවා. එතකොට මෙතන ලොක්කා මේ ගෘහ මූලිකයා කවුද කියලා ඇහුවම ලොක්කට තේරෙන්නේ නැහැ. ඒ රට තේරෙන්නේ නැහැ ගෘහ මූලිකයා කවුද කියන්නේ. ඒකයි ඉතින් අන්දවන්දන් කෝචංගල යනකොට මොකද ලියන්න දෙයක් නැහැනේ. එතකොට මොකද සල්බහිනවා. එතකොට මොකද කියනවා කවුද මේකේතර ලොක්කා? මෙවර ඔහුගේ උච්චාරණයද පෙරට වඩා පැහැදිලි වෙන්නේ කලින්ට වඩා පැහැදිලි. මම තාත්තා බායාදු ලෙස පිළිතුරු දෙනවා. නිකන් බායාදු. ඒ කියන්නේ වචනේ දා ගන්නකොට නිකන් බායාදු කියන එක. උත්තර දෙන්නේ තාත්තා බායාදු කියන්නේ. කවුද ලොක්කා කියලා මම ඇයි මොකද කියලා දැන් ඉන්නේ උනා ගන්න. ඇයි මොකද මම ලොක්කා ඇයි කියලා දැන් ගන්න. තාත්තා එහෙම නෙවෙයි. නැට්ට පශ්චාත් භාගය ගාගෙන අර එල්ලේ නමුඩ කටේ හොම්බේ ගෑවෙන තරමට දෙකට නැමිලා. ධනිස් පොල් කඩු දෙක අතරින් එහා පැත්තට වුණත් හඩු දාගෙන බායාදු ලෙස තමයි උත්තර දෙන්නේ මම කිය. දැන් බලන්න ඒ සිතුවම් ඇවිල්ලා පේනවනේ මේ භාෂා හැදිරවීම. තාත්තා බායාදු ලෙස පෙ අර ටික සැරට අහන කවුද මේකේතර ලොක්කා? තාත්තා මම බායාදු ලෙසද? බායාදු කියන වචනේ බායාදු නේ. මොකද්ද නම? මොකද්ද නම? ටික සැර පදට අහන හේරත්. හේරත් කියන මොන හේරත්? වාසකමක් නැද්ද? දොර සාමාන්‍යයෙන් හේරත් වාසකම පාවිච්චි කරන අය අල්ලෝප ගෙදර පියදාසත් එක්ක කතා කරද්දී ගුණයත් එක්ක කිරිමැණිකත් එක්ක රන් එතනත් එක්ක කතා කරද්දී මගේ නම පටබැඳිගේ හේරත් කියලා කවදාවත් කතා කරන්නේ නැහැ. ඉතින් පුරුදු විදියට උත්තර දෙනවා. මේ අර නිර්වාචක ගැමි ගතිය බලන්න කොච්චර ලස්සනට ඒව ඇතුලේ ලස්සනට එකතු වෙලා තියෙනවද කියලා. ඊට පස්සේ පටබැඳිගේ හේරත් අමුතායි සියල්ල තමා වෙනුවෙන් තිබු දිගටි පොතේ සටහන් කරගති. ඒ තොරතුරු අහලා මේ තොරතුරු ලියා ගන්න විදිය මේ වාස්නේ සංවාදයේ ඇතුලේ අර කුණු ඉස්පෙක්ටර්ගේ තියෙන ටිකක් ගාම්භීර ගතිය ඔහුගේ තියෙන අර සංස්කෘතික ගමේ තියෙන සංස්කෘතියෙන් පරිබාහිර ගතිය හරි ලස්සනට මතු කරලා පෙන්නනවා. ඒ වගේම හේරත්ගේ තියෙන යටහත් පහත් ගතිය ඒ ගැමි ගතිය තියෙන බායාදු ගතිය හරි අපූර්වවට මේක ඇතුලේ කේජයදලිකයන් ලස්සනට නිරූපණය කරනවා. ඉතින් මේක ඇතුලේ තව දුරටත් ඔයාලට හොඳට මතු පිටින් පේන කාරණාවක් තියෙනවා භාෂා ලක්ෂණේ. ඒ තමයි මොකද්ද? මේක සංවාදයක්. එතකොට සංවාද ශෛලියේ බස් පහරක් භාවිතා කිරීම ඕනෑම නිර්මාණයක සාර්ථකත්වයට හේතු වෙනවා. නිකම් නිකං ආඛ්‍යානයක් රචනාවක් විදියට ලියාගෙන යනවට වඩා දෙදෙනෙක් අතර වෙන සංවාදයක් නවකතාවකට කෙටි කතාවකට පොඩි ජීවයක් එකතු කරනවා. දෙබස් එකතු කිරීම. ඒතර මෙතන තියෙන සංවාදයක්. එතකොට අපිට මෙතන සරලවම ගන්න පුළුවන් මෙතන සංවාදශීලී බස්සහරකුත් මේක ඇතුලේ ඔහු භාවිතාවට ගන්නවා කියලා. ඉතින් ප්‍රධාන සාධකය විදියට අපි කතා කරන්නේ මේක සංවාදශීලී බස්සහරක් කියන එක. ඉතින් ওই කාරණා ටික හරියට ඔළුවට අරගෙන
අපි ඒ සම්බන්ධ විස්තරය මෙහෙම ලියමු. යනමු. සෞඛ්‍ය පරීක්ෂකවරයා සහ හේරත් අතර සිදුවෙන මෙම සංවාදය ඇසුරින් මෙම සංවාදයේ ඇසුරින් සෞඛ්‍ය පරීක්ෂකතුමාගේ දැඩි රූක්ෂ ප්‍රතිපත්තිය හා ඔහුගේ ස්වභාවය මනාවට පිළිබිඹු කරයි. සෞඛ්‍ය පරීක්ෂකවරයා ඉදිරියේ බායාදු ලෙස හැසිරෙන හේරත්ගේ ග්‍රාම්‍ය බව ගැමි බව නිර්මාණකරුවා යොදා ගන්නා එකිනෙක චරිතවලට අදාළ පරිදි රේඛණයකින් වෙන්කර අපූර්ව ලෙස භාවිතයට ගනී. එකී චරිතවල ඇති එකී චරිතවල ඇති වෙන වෙන වර්ණයන් ඉස්මතු වීම සඳහා කේ ජයතිලකයන්ගේ බස හැසිරවීම හේතුවක් වී ඇත.
හරි ඊළඟට අපි කතා කරන නිදසුන තමයි කුණු ඉස්පෙක්ටර් තිකෝනිස්කාරයාගේ ගෙදෙට්ට ගිහින් ඇහුවලු කක්කුස්සියක් තියනවද කියලා සුගතන් පටන් ගත්තේ තිකෝනිස් කිව්වලු අනේ බුදු මහත්තයෝ මෙහෙමන කක්කුස්සිද ඔන්න ඔය වැද්දට පාත් වෙන්න එහෙම කියලා කෙල්ලේ මේ මහත්යාට වතුර පණිට්ටුවක් ගෙනත් දීපිය කියලා කිව්වල් මිනිහට තරහ ගිය පාර එවලෙම නඩු දාන්න නම ලියාගෙන ගියාලු දැන් මේ ඉස්සල සිද්ධ වුණේ හේරත් සහ කුණු ඉස්පෙක්ටර් අතර සිද්ධ වෙච්ච සංසිද්ධියක් ඒක සංවාදහා දෙවස් භාවිතාවට අරගෙන නිර්මාණකරුවා අපූර්වවට ඉදිරිපත් කළා. දැන් මෙතන හිතලුවක්. දැන් බලන්න ලූ ප්‍රත්‍ය තමයි හැමතැනම පාවිච්චි කරලා තියෙන්නේ. ගෙදෙට්ට ගිහින් ඇහුවල්. කක්කුස්සියක් තියනවද කියලා. තිකෝනිස් කිව්වල්. එහෙම කියලා වතුර පණිට්ටුවකුත් ගෙනත් දීපිය කියලාත් කිව්වල්. මිනිහට තරාගේ පාර නඩු දාන්න නමත් ලියාගෙන ගියාලු දැන් මේ සුචි සූචනාර්ථය ලේකන කලාව ඒ කියන්නේ අසුදේ ප්‍රකාශ කිරීමේ ලූ ප්‍රත්‍ය පාවිච්චි කරලා භාෂාව භාවිතා කරන විදිය දැන් එක වෙලාවකට හේරත් වෙනවා කියජයි තිලක එක වෙලාවකට කුණු ඉස්පෙක්ටර් වෙනවා තවත් වෙලාවකට මල්ලි වෙනවා තවත් වෙලාවකට අක්කා වෙනවා අක්කා කතා කරනකොට එක බසක් තාත්තා කතා කරනකොට තව විදිහක් කුණු ඉස්පෙක්ටර් කතා කරනකොට බස තව විදිහක් හේරත් කතා කරනකොට බස තව විදිහක් ඊට පස්සේ මේ හිතලුව කියන එක කතා කරනකොට තවත් විදිහක් එතකොට බස විවිධත්වයෙන් යුතුව පාවිච්චි කරන හැටි කේ ජයතිලකයන් මේ කෙටි කතාව ඇතුලේ හරි අපූර්වට පෙන්නනවා. දැන් මේ තිකෝනිස්කාරයේ ගෙදෙට්ට ගියාට පස්සේ වෙච්ච සිද්ධියනේ. දැන් මේක ওই වැස්තිකිල්ලයක් හදන ව්‍යාපාරයේ දිහා කේ ජයතිලකයන් බලාගෙන උන්නේ නෑනේ. දවා පරිකල්පනේනේ මේ වගේ සිද්ධි ගොඩනගන්නේ පරිකල්පනේ මේ වගේ සිද්ධියක් ගොඩනගනවා තිකෝනිස්කාරයෙක් හදනවා තිකෝනිස්කාරයාගේ ගෙදෙට්ට කුණු ඉස්පෙක්ටර් යවනවා තිකෝනිස්කාරයා කුණු ඉස්පෙක්ටර් කකුස්සියක් තියනවද කියලා අහුවම මෙහෙම් පාත් වෙන්න කියලා ගොඩනගනවා එතකොට දැන් මේක කුණු ඉස්පෙක්ටර්ගේ වචනත් නෙවෙයි තියෙන්නේ එතන හේරත්ගේ වචනත් නෙවෙයි තියෙන්නේ මෙතන තියෙන්නේ මේ හිතලුව කියන කෙනාගේ වචන. එයාට තියෙන ඒ වචන ඇතුලේ එයා ඒක නිශ්චිතවම දන්නේ නැති බවත් නමුත් මේ තව එක්කෙනෙක්ට මේ අදහසක් ප්‍රකාශ කරන විදිහටම ඒක භාෂාව පාවිච්චි කළ කේජයතිලකයන් නිර්මාණය කරනවා. उन्नति पात्र
කවුද අපේ ගුණ ඉස්පෙක්ටර් නමත් ලියාගෙන ගියා. උඹ ලියන්න පුළුවන් ප්‍රශ්නේ නැහැ. නඩු දාන්න. ගුණ ඉස්පෙක්ටර් කියවන්නේ නැහැ නේ. ගේජාතිරගේ කතාව. අපි කියවලා ගේජාතිරගේ නඩු දාන නැහැ නේ. එතකොට එහෙම ලියන්න පුළුවන්කම තියද්දි ඇයි මේ ලූ දාලා ලියන්නේ? ඇයි වෙනත් ශෛලියක් ගොඩනගන්නේ? ඒ අවස්ථා සිද්ධි ඒකට අදාළ ආවේනික රහ. ඒ සිද්ධියට අදාළ රහ ඒ සංසිද්ධිය අපිට ඉතාම හොඳට පෙන්වන්න තමයි මේ විදිහට බස භාවිතාවට ගන්න. හරි. අපි ලියමු. මෙම සුගතන්ගේ වදන් පෙළ මෙම සුගතන්ගේ වදන් පෙළ පොදු ජන වහර තුළින් ගොඩනගාගත් භාෂා රීතියකින් ගොඩනගාගත් භාෂා රීතියකින් ඉදිරිපත් කරයි. හාස්‍ය උපදවන සුළු භාෂා ශෛලියක් භාවිතයට ගනී. කුණු ඉස්පෙක්ටර් යන නමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා හඳුන්වා දීමම ග්‍රාමීය සමාජයේ ස්වභාවය අපූර්වට කියාපාන්නකි. කක්කුස්සිය වැසිකිළිය යන නම් මලපොතේ අකුරක් නොදත් පිටිසර වැසියන්ට අරුමයක් වූ අයුරු මතුකර දක්වයි. හිතලුවක අයුරින් ලු ප්‍රත්‍ය යොදමින් සුචිසූචනාර්ථයෙන් මෙම වාග් සරණිය ඉදිරිපත් කිරීම තුළින් එම අවස්ථාව ජීවමාන අයුරින් නිරූපණය වේ.
අවස්ථාවට ගැලපෙන ලෙස ගැමිබස සුසංයෝජනය කරමින් අවස්ථාවට ගැලපෙන ලෙස ගැමිබස සුසංයෝජනය කරමින් සංකල්ප රූප ගොඩනගෙන සංකල්ප රූප ගොඩනගෙන उचित निर्माणात्मक वस्वहार अपूर्वट भावितयट गनीम निसा केटिकताव सार्थक वी अति आयुरु केटिकताव सार्थक वी अति आयुरु मेलेस निदसुन मगिन मेलेस निदसुन मगिन विवरणय कल हकिय मेलेस निदसुन मगिन विवरणय कल हकिय හරි ටිකක් වැඩිපුර විද්වත් විදිහට තමයි ඔය උත්තරේ මම ටිකක් ලියන්න දුන්නේ සමහර වෙලාවට ඔය උත්තරේ දිහා බලනකොට සමහර වචනත් එක්ක ඔයාට ඇති වෙන ගනුදෙනුවත් එක්ක මේක ටිකක් අමාරුයි වගේ දැනෙන්නත් පුළුවන් එහෙම අමාරු නෑ මේ ප්‍රශ්නේ තව දුරටත් ඔයාට සරල කරගන්න පුළුවන් භාෂාවක තියෙන ලක්ෂණයන් කීපයයි එකක් सरल बसक पाविच करण पुल गमी व्यवहारोचित सरल बसक भावितेट गेन पुलवाम पलवेनी उदाहरण अपिटेम इतम के मम उत्तरे के नवत सारांशकरण सरल करगाट वयतीन विधि हटमलियाो ने मंदुन विधि हटमलियाो ने प्रवेश तरन सरल अभी पलटे गई मल्ल हेम की असन अम्मकर मल्ले सहनांगी अतर संवाद की गमी विवाहारोचित सरल बस उदागे सरल बस अक्कागे स्वरूप अपूर्वट निरूपणे क्राय प्रमाणवाद अरे प्रमाणवाद ये प्रमाण लेकिन तीन निशापुर वचन की निर्माणशैली वेंड इलाते तो हरियाली मिथन कीन गे तो उपमानुसारी बस हर भावितावट गाता गे दरदड़ रूक्ष गति लक्षण मेम गमी वदंतुलिन मनावट निरूपणे वे කියලාපිට ලියන්න පුළුවන් ඊට පස්සේ තැම්ම වගේ කියන වචනයක් අරගෙන තැම්ම හදලා දෙන්න හොරාලිය වගේ ගැමි යෙදුම් ඒකේ සංසිද්ධිය වාක් චිත්‍රණය කිරීමට සමත් වෙයි කියලා පේලි දෙක තුනෙන් අපිට ඕක ෂෝට් කරගන්න පුළුවන් ඒක ගැටලුවක් නෑ ඊළඟට අපි ගත් එකත් තව සරල කරගන්න පුළුවන් අපි ගත්තේ මේක මේක ඇතුලේ ඔය අනම් මනම් කතා ඔක්කොම ලියන්නේ නැතුව हेरत्सह सौख्य परीक्षण अतर सिद्धवेन संसिध्य संवाद दिवस भावितेटगेन रचना कराय संवादशीली बस्वारक भावितेट गनीम हतावट जीवमय गुणयाक एकतु कराय संवादशीली बस्वार हरा हेरद्गे बायादुकमात सौख्य परीक्षकवरयागे दडि रूक्ष गति पवतुनोत जीवमय गुणेन නිරූපණය කිරීමට කතුවරයා සමත් වී ඇත. ඒ තරමට මේක කෙටි කරගන්න පුළුවන්. ඒ ප්‍රමාණවත්. මම කියන්න හදන්නේ වඩා ටිකක් වැඩිපුර ලියවෙච්ච නිසා රයම් ආකාරයක ඒ කියන්නේ පොඩි බීතියක් ඇති කරගන්න නිසා. අපිට පොඩි කාලයක් තියෙන නිසා තමයි මම පොඩ්ඩක් එහෙම ටිකක් ගොඩක්ම කොට කරන්නේ නැතුව
ටිකක් වැඩිපුර දුන්නේ. එතකොට ටිකක් ලියන්න ගියාම ටිකක් පහසුවෙන්. ඊට පස්සේ මේ හිතලු ප්‍රකාශය අපිට කියන්න පුළුවන් එකිනෙකට චරිතවලට උචිත ලෙස ලූ ප්‍රත්‍ය භාවිතයට ගෙනෙමින් හිතලුවක ලෙස අපූර්වට උත් ප්‍රාසය අතිවන පරිදි මේකී අවස්ථාව නිරූපණය කර ඇත. කුණු ඉන්ස්පෙක්ටර්ට සිදුවන අපහසුතාවයත් වැසිකිලයක් පිළිබඳ ගැමියා සතුව තිබුණු දැනුම පිළිබඳ තතු මෙකී භාෂා භාවිතය හරහා පාඨකයාට අපූර්වට එක් කරයි. ඒ තමයි සරල. ඉහත නිදසුන් මගින් කෙජයතිලකයන් කෙටි කතාව සාර්ථක කර ගැනීම සඳහා අපූර්ව ගැමි විවහාරෝචිත බසත් සංවාදශීලී බසත් උත්ප්‍රාසවත් බසත් ජීවමය ගුණයෙන් යුත් බසකුත් භාවිතාවට ගත් නිසා කෙටි කතාව සාර්ථක වීමට හේතු වී ඇත කියලා අවසන් කරන්න පුළුවන්. ඉතින් ඔය විදිහට අපිට පුළුවන් ඔය ප්‍රශ්නේ තවදුරටත් සරල කරගන්න. ඉතින් ඔයා ඒක ඇතුලේ පොඩ්ඩක් highlight කරගන්න. මෙන්න මේ ප්‍රමාණය ලියවුණා නම් ඇති කියලා. මම ඔයිට කලින් ප්‍රශ්න ටිකක් ඔයිට වඩා ටිකක් සරලව දුන්නේ. ඒ නිසා මම මේක පොඩ්ඩක් වැඩිපුර කියවුණා කියලා කියවුණා නෙවෙයි කිව්වා. ටිකක් අපිට කාලය තියෙන අපිට දැන් කාලය තියෙනවා කියලා අපි දන්නවනේ. ඒ නිසා චුට්ටක් වැඩිපුර ටිකක් උත්තරේ දුන්නා. වාට ටිකක් තව පොඩ්ඩක් තමන් ලියන එක ගැන ටිකක් විධිමත්ව හිතන්න පොඩි උත්සාහයක් දරන්න. නැත්නම් අපි තිබිච්ච කාලයත් එක්කනේ පොඩි ෆයිට් එකක් අපි දන්නවනේ දැන් විභාගෙ තියෙන කවද්ද කියලා. ඒ කාරණානිකත් එක්ක නිසා තමයි මම පොඩ්ඩක් උත්තරේ තව ටිකක් දියුණු කරගන්න වාට අවස්ථාවක් දුන්නේ. හරි. ඉතින් භාෂාව කියන ප්‍රශ්නේ ඊටම වැදගත් ප්‍රශ්නයක්. ඉතින් ඒ භාෂාව කෙටි කතාවකට වැදගත් වෙන ආකාරය තමයි අපි කතා කරා. සකේ ජයතිලකයන් කොයිතරම් අපූර්වට මේකේ බස භාවිතාවට අරගෙන තියෙනවද කියන එක දැන් ඔයාට පැහැදිලි ඇති. ඉතින් මේවා සරල දේවල් නෙවෙයි. මේවා ඊටම සංකීර්ණ දේවල්. හරි, ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අපි මේ කතා කරපු ප්‍රශ්නය ගැන ඔයාලට පුළුවන් chat box එකේ දාන්න. chat box එකේ දාලා එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් මගෙන් අහන්න. ඒ වගේම අතිශයින් වැදගත් කාරණේ තමයි අපි මේවා කතරම් කතා කළත් නැත පළක් මේ උද්ෘතයන් අදාළ ප්‍රශ්නයට අදාළව ඔයා පාඩම් කරන්නේ නැත්තම්. ඔයාට තියෙන්න ඕනි මතකය මෙන්න මෙහෙම. ඔයා ලියන්නේ භාෂාව පිළිබඳ ප්‍රශ්නය නම් ඇයි මල්ලි එහෙම කියන්නේ? අසනීපින් ඉන්න අම්මට පුළුවන් ද ඕවා කරන්න? පොඩි මල්ලි නංගේ හිටියට ඒ පොඩි උන්ට පුළුවන් ද දෙපාරක්වත් වං ගෙඩිය කරකවන්න කියලා මතකෙන් ලියන්න පුළුවන් වෙන්න. ඒ නිසා ඔය ඡේද ටික පොඩ්ඩක් දෙවතාවක් තුනතාවක් හතරවතාවක් පස්වතාවක් හයවතාවක් කියවලා ඒත් මතකේ නැත්නම් හත්වතාවක් දහවතාවක් පහළොස්වතාවක් කියලා හරි මේක මතකයට තියාගන්නම ඕන. ඒ නිසා වැදගත් වෙන්නේ අපි කොලෙන් මොලේට අරගෙන මොලෙන් කොලේට දාන එකයි. ඉතින් තෝ හොරාලිය වගේ මෙතන කකා ඉන්නවා තොට ඒකවත් කරලා දෙන්න බැරිද? කවුද මෙතන අතක් පයක් නොහොල්ලන එවුන්ට තැම්ම හදලා දෙන්නේ? එතකොට භාෂාව ප්‍රශ්නේ ලියන්න ගියාම මේ තියෙන කොටස ඔයාට මතකෙන් ලියන්න පුළුවන් වෙන්න ඕන. ඊට කලින් ප්‍රශ්නවල අපි කතා කරපු ඒවත් ඒ විදිහටම මතකේ තියාගෙන පාඩම් කරගන්න ඕනි. අඩුම ගානේ මේ ලොකු කොටස හැබැයි ඉතින් මෙහෙම සමහර අය උත්සාහ කරනවා ඒකේ තියෙන විදිහටම ලියන්න නැතුව වැල්වට අරන් ලියන්න. එතකොට උපුටනයක් වෙන්නේ නැහැ. උපුටනයක් අපි උද්දෘත කොමයාට තේලියන්නේ ඒකේ තියෙන විදිහටම ලියන්න. ඒකනේ අපි උද්දෘතයක් කියලා කියන්නේ තමන්ට ඕනි විදිහට ලියලා හරියන්නේ. එතකොට මේ සංවාද හා දෙබස් මේ විදිහට යම් ප්‍රමාණික මේවා අමාරු වැඩ නෙවෙයි. දැන් සාමාන්‍යයෙන් අපිට ඔන්ලයින් නොවුනා නම් මේවා ඇත්තටම ඉදිරියේ තියාගෙන පාඩම් කරවන්න පුළුවන්. ඒකට කියවන්න පුළුවන්. නමුත් මේක මයික් ඔන් කළා අපි එකට කියවන්න ගියොත් එහෙම එක්කෙනෙක් කවුද කියනකොට තව එක්කෙනෙක් මම තාත්තා තව එක්කෙනෙක් හේරත් කියලා කියවෙන්නේ. මොකද එකම වේගෙන් නෙවෙයි මේ දත්ත එක එක තැන්වලට සම්ප්‍රේෂණය වෙන්නේ. එක එක වෙලාවන් ගත වෙනවා. ඒ නිසා අපිට එකට ඒ වැඩේ කරන්න බෑ. ඉතින් ඔබට යම්කිසි වගකීමක් තියෙනවා මේ ඔන්ලයින් ප්ලාට්ෆෝම් එක ඇතුලේ ඉගෙන ගන්න ළමයින්ට තියෙන වගකීම තමයි. ඉතින් මේවා නිදහසේ ඉන්න වෙලාවක ටිකක් පාඩම් කරලා තියාගන්න එක. ඉතින් ඒකට පොඩි කාලයකට ඉතුරු වෙනවා. මගතොටට යන වෙලාව ඉතිරි වෙනවා. එහෙම යන්න තියෙන කාලය ඉතුරු වෙනවා. එතකොට ඔයාලට පොඩි වාසියකුත් තියෙනවා මේ ඔන්ලයින් ප්ලාට්ෆෝම් එක ඇතුලේ මේවට නමුස් කාලයක් ඉතුරු වෙන නිසා. එනිසා ඒකත් අවධාරණය කරගන්න. අපි මෙතෙක් කතා කළ හැම පාඩමකම උද්ෘතයන් පාඩම් කරගන්න. මම ගොඩක් ඒවා දීලා නැහැ අතරම ඉතාම කෙටි ෂෝට් කරලා පුළුවන් තරම් ළමයින්ගේ පැත්ත හිතලා අවම කොටසකින් උපරිම උත්තරයක් හදාගන්න විදිහට තමයි මම මෙතෙක් ගන්නපු හැම ප්‍රශ්නයකටම
ඔයගොල්ලන්ට උද්ෘත දීලා තියෙනවා. ඒ නිසා ඒවා කම්මැලි නැතුව අත්‍යවශ්‍ය කාරණා විදිහට. හරි අතිශය අත්‍යවශ්‍ය වැදගත් කාරණාවක් විදිහට ඒක සිද්ධ වෙන්න ඕනේ. අපි මේ මොනවා ඉගෙන ගත්තත් අන්නේ වැඩේ නොකර ගත්තොත් ඔයාට මේකකටවත් නිවැරදි පැහැදිලි සාධාරණ යුක්ති සහගත උත්තරයක් ගොඩනගා ගන්න අමාරු වෙනවා. ඒ නිසා මම හිතනවා ඔයගොල්ලන්ට හොඳ මතක හිටින මොලයක් හිතක් පපුවක් තියෙනවා. මේවට තුන් හතර පාරක් මේවා නිකන් මතකයට ගත්තොත් සතියේට වරක් දින දෙක තුනකට වරක් මේවා පොඩ්ඩක් නැවත කියවලා අලුත් කරගෙන ප්‍රෙෂ් කරගත්තොත් මේවා ඇත්තටම මතක හිටිනවා. ඉතින් එහෙම කරන එක අමාරු වුණත් කරන්න සිද්ධ වෙනවා. සමහර ජීවිතේ ටිකක් බොහෝ අමාරු දේවල් අපිට එහෙම කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා මේ අමාරුවේ ප්‍රතිඵලය පහසුවෙන් ඉන්න වෙලාවක ඔබේ අතට එයි. ඒ නිසා ඒ ගැන හිතන්න නැතුව අනිවාර්යෙන් අත්‍යවශ්‍යයි මේවා පාඩම් කරගන්න එක. ඉතින් මම මේවා පාඩම්ද කියලා ඔයගෙන් අහන්නේ නැහැ. මට පාඩම් දෙන්න කියලා කියන්නෙත් නැහැ. මම විශ්වාස කරනවා ගුරුවරු කියන දේවල් ශිෂ්‍යෝ ඉතා වගකීමෙන් ඒවා පිළි අරගෙන වැඩ කරනවා කියලා. ඉතින් අපි ළමයින්ගේ තියෙන උත්ෘෂ්ඨ ගතියට ගරු කරන්න ඕනේ. ඒ මත විශ්වාසය තියන්න ඕනේ. අපි වරක් එක දෙයක් කිව්වම ඔයා ඒ දේ කරනවා කියන විශ්වාසනීය වචනයට අපි වටිනාකමක් තියන්න ඕනේ. ඉතින් මම විශ්වාස කරනවා මේ රටේ ඉන්න ආදරණීය දරු අපිත් එක්ක ඉගෙන ගන්න දරුවෝ අපි යමක් කිව්වම ඒක කරනවා කියන විශ්වාසය මට තියෙනවා. ඉතින් විශ්වාසනීය ලෝකයේ තියෙන හොඳම ඥාතිය කියලා කියන්නේ කවුරු හරි කෙනෙක් කියනවා නම් මට ඔයාව 100%ක් විශ්වාසයි කියලා. ඒක තරම් මිහිරි වදනක් තවත් අපිට ඇහෙන්න නැහැ. ඒ නිසා මම විශ්වාස කරනවා ඒ දරුවෝ. ඒ නිසා ඔබත් ඒ විශ්වාසය තුළ ඉන්නවා කියලා ඒකත් මම විශ්වාස කරනවා. එතකොට අපිට මේ විශ්වාසය කියන වචනේ ලොකු වටිනාකමක් දීලා හැම වැඩක්ම සාර්ථකව නිමා කරගන්න පුළුවන් වෙනවා. හරි. ඉතින් ඔය කාරණා ටිකත් අස්සේ අපි අද දවසේ මේ ප්‍රශ්නේ හමාර කරනවා. ලබන සතියේදීත් අපි තවත් ප්‍රශ්න ඉස්සරහට සාකච්ඡා කරගෙන යනවා. ඒ වගේම අපි ඊළඟට අලුතෙන් 10 අවස්ථරයට 11 අවස්තර පන්තිය ආරම්භ කරනවා. එතකොට යම් ආකාරයකින් ඔබට ඒ පන්තියේදීත් මුල ඉඳලා සම්බන්ධ වෙලා මේ දැනුම නැවත ගොඩනගා ගන්න අවස්ථාවක් ලැබෙයි. ඒකටත් ඔබට සම්බන්ධ වෙන්න පුළුවන් වෙයි. ඒ නිසා ඒකත් එක්තරා විදිහක අවස්ථාවක් වෙයි. ඉතින් අපිට තව මාස ගණන කාලයක් තියෙන නිසා 10 අවස්තර 11 අවස්තර සමස්ත මේ පොදුවේ අපිට තව ඉගෙන ගන්න තියෙන දේවල් එකතු කරගෙන මිලියන ගාණක් වටින ඒ සාමාර්ථයක් මේ මං කියලා තියෙනවානේ. ඒ සාමාර්ථික වටිනාකම කීයද කියලා, ඒක ත්‍රිලියන් නේ, ත්‍රිලියන් වලටත් වඩා වැඩි කෙනෙක් හරියට අධ්‍යයනය කළා. ඒ නිසා ඒ තැනට යන්න මේ කාලය පාවිච්චි කරලා අපි හැම විෂයක්ම ඉතා සාර්ථකව ඉහළින් සමත් වෙන්න මේ ලැබිච්ච වරප්‍රසාද කාලයත් පාවිච්චි කරලා ඉස්සරහට යන්න ඔබට පුළුවන්. ඔබගේ ඉලක්ක ඉතා ඉහළින් සාර්ථක කරගන්න ඒ කාලය හරියට පාවිච්චි කරන්න. ඒ ඔබේ පැතුම වගේම ඔබේ ගෙදර ඉන්න අනිත් අයගේ පැතුම ඉටු කරන්න ශක්තිය ධෛර්යය මේ කාලය ඇතුලේ ඔබ ලබා ගන්න මහන්සි වෙන්න කියන එකත් මතක් කරගන්න. එහෙනම් හැමෝටම ප්‍රාර්ථනා කරන සුභම සුභ රාත්‍රියක්. යලිත් සතියකින් අපි මේ විදියට සුපුරුදු ලෙන්ගති කමින් හම්බ වෙලා තවත් ප්‍රශ්න සාකච්ඡා කරමින් ඉස්සරහට යන්න. එහෙනම් හැමෝටම ආයුබෝවන්, ජය වේවා.